ජාතික සම්දහනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් ඝාතන සිද්ධියේ සැකපිට අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය 24 වනදා අප මත නිදහස් කර තිබූ මඩකලප දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් විදුලි පක්ෂයේ නායක පිල්ලියන්නහොත් සිවනේස්තුරේ චන්ද්‍රකාන්තන්ට එරෙහි නඩුව මඩකලප මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතයිවත දමා තිබෙනවා දෙබල ජාතික සම්දහනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් ඝාතන නඩුව පසුගිය සඳුදා දිනේදී මඩකලප මහාධිකරණ විනිසුරු සි සුසයිදාසන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමේදී නීතිපතිවරයන්ෙන් පෙනී සිටි රජ්‍ය ජේෂ්ඨ නීතිචවරයා මෙම නඩුවේ සාක්ෂි ගොනු කර ඉදිරියට ගෙනියා මේ අවශ්‍යතාවයක් නොමැති බවට දැනුම් දෙනු ලැබුවා ඉන් අනතුරුව මෙම නඩුව විභාග කළ මඩකලප මහාධිකරණය බදාදා එනම් අද දින මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණා ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණයේ නියම කරනු ලැබුවේ දෙමළ ජාතික සම්දහනේ මඩකලප දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් 25 වෙනි දින රාත්‍රියේ මඩකලප ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කර තිබුණා. මෙම සිද්ධියේ සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් ප්‍රදීප් මාස්ටර් ඇතුළු සියු දෙනෙකු නිදහස් කිරීමද විශේෂත්වයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.